ඔයාට කන්ටෙන්ට් කරන්න ස්මාර්ට් ෆෝන් එක විතරක් නම් තියෙන්නේ. නැත්තම් ඔයා ගොඩක් බිසීන. ඔයා ගොඩක් ට්‍රැවල් කරනවා නම්. ඉතින් මම මේ කියලා දෙන Android application 4 හරහා ඔයාගේ YouTube වීඩියෝ එක ට්‍රාන්සිෂන් දාලා මියුසික් කරලා කලර් කරලා වීඩියෝ එක කෙලින්ම අප්ලෝඩ් කරන්න පුළුවන් YouTube එකට. YouTube විතරක් නෙමෙයි අනිත් ඒවටත් අප්ලෝඩ් කරන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාලට ගොඩක් වැදගත් වේ. මම සුමා. channel එකට අලුත් නම් subscribe කරලා set වෙන්න. පළවෙනි ඇප්ලිකේෂන් එක Adobe Premiere Rush Video Editor. මේ ඇප්ලිකේෂන් එක හරියට Adobe Premiere වගේ. Adobe Premiere කියන්නේ desktop software එක. Professional video editing software එක. තව මේ හා සමාන professional editing softwares තියෙනවා. Avid Media Composer, Final Cut Pro වගේ. පුංචි රහසක් ඔයාට ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවලට සංස්කරණ ශිල්පියෙක් විදියට රස්සාවකට යන්න පුළුවන් ඔයා ඇවිත් Media Composer software එක දන්නවා නම්. ඕකේ ආපහු පරණ මාතෘකාවට. Android application 4ට. ඉතින් මේ Adobe Premiere Rush Video Editor කියන application එකට Adobe Premiere වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසි මේකෙන් edit කරන්න. අපි යමු application එක ඇතුළට. ඉතින් මුලින්ම මේ ඇප් එක ඕපන් කරනකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නුම් කරයි. හරි සරල ඉන්ටර්ෆේස් එකක්. දැන් මෙතන තියෙන ප්ලස් අයිකන් එක ටැප් කරන්න. ඊට පස්සේ ඇඩ් මීඩියා. ඉතින් මෙතනදී පොඩි ඉන්ෆර්මේෂන් එකක් දෙනවා එඩිටින් ටූල්ස් ගැන. මේ ඇප්ලිකේෂන් එකේ පාවිච්චි කරන එඩිටින් ටූල්ස් ගැන. හරි අපි මීඩියා එකක් දැන් ඇඩ් කරගමු. ඇප්ලිකේෂන් රිවර් කරන එකත් ලේසි වැඩක් නෙමෙයි. යමු. ඊට පස්සේ timeline එක පල්ලෙහැයි ඔයාලට දකින්න පුළුවන් icon කිහිපය video editing tools කිහිපය. ඉතින් මෙතනින් පුළුවන් ඔයාගේ clip එකට title එකක් දාන්න. ඊට පස්සේ transition tool එක, color correction tool එක, clip එක speed slow කරන tool එක, audio editing tool එක, clip එක scale කරන්න transform tool එක. ඊට පස්සේ පිළිවෙලින් cut tool එක, duplicate tool එක, delete clip tool එක. එඩිට් එකක් කරනකොට වැඩිම වැදගත් ටූල් එක මොකද්ද? කට් ටූල් එක. තව ට්‍රිමින් ඔප්ෂන් කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ක්ලිප් එක ටැප් කරලා ඩ්‍රැග් කළාම ඔයාගේ ක්ලිප් එක අගින් හරි මුලින් හරි ට්‍රිම් කරන්න පුළුවන්. ඉතින් මෙතන විශේෂම දේ තමයි ප්‍රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් එකක වගේම Adobe Premiere Rush Video Editor Application එකේ ඔයාගේ ක්ලිප් එකේ ඔඩියෝ වේවෆෝම් එක බලන්න පුළුවන්. වේවෆෝම් එක වැදගත් වෙන්නේ ඇයි වීඩියෝ එඩිට් කරන්න. ඔයාගේ වීඩියෝ එක ඔයා ෂූට් කරනකොට එක්ස්ටර්නල් රෙකෝඩර් එකක් පාවිච්චි කරා නම් ඒ එක්ස්ටර්නල් රෙකෝඩර් එකෙන් ගත්ත ඔඩියෝ එක ඔයාගේ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක එක්ක සින්ක් කරන්න මේ වේවෆෝම් එක වැදගත් වෙනවා. ඔයාගේ YouTube වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නැත්තම් පරිප්පු නැති හෝටලේ වගේ. කොහොමද ඔයාගේ වීඩියෝ එකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරගන්නේ? මේ Adobe Premiere Rush Video Editor application එක හරහා. මෙන්න මෙතන Add Media එක ටැප් කරන්න ඔයාගේ ෆෝන් ලයිබ්‍රරි එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තෝරන්න timeline එකට දාන්න. ඔයාට තව වීඩියෝ එකක් මේ timeline එකට ඇඩ් කරන්න ඕන නම් ඒ ඇඩ් කරන්නෙත් එතනින්ම තමයි. තව වැදගත් දෙයක් මේ Adobe Premiere Rush Video Editor application එකේ professional software එකක වගේ වීඩියෝ එකක් උඩට තව වීඩියෝ එකක් දාන්න පුළුවන්. B-roll එකක් insert එකක්. මොකටද මේ video layers පාවිච්චි කරන්නේ? මොකද්ද මේ B-roll insert එකක් කියලා කියන්නේ? උදාහරණයක් විදිහට අපි ගමු ඔයා review කරන මොකක් හරි product එකක් ගැන. මේ product එක ගැන ඔයා දිගටම කතා කරගෙන යනකොට ඔයාට ඕන වෙනවා මේ product එක ඔයාට පෙන්වන්න. ඔයා වෙනමම ෂූට් කරනවා ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් ඒ ප්‍රොඩක්ට් එකේ වීඩියෝ එක ඔයා කතා කරන වීඩියෝ එකට උඩින් දාන. ඒක තමයි ඉන්සර්ට් එක නැත්තම් B-roll එක කියලා කියන්නේ. ඉතින් ඒ වැඩේම කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එකෙත්. ඔයා පොඩි රිසර්ච් එකක් කරලා බැලුවොත් මේ Adobe Premiere Rush ඇප්ලිකේෂන් එක ගැන මේ Adobe Premiere Rush Video Editor ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා වීඩියෝස් එඩිට් කරලා videos upload කරන YouTubers ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මම මේ application එක ඔයාලට suggest කළේ. ඉතින් මේ application එක 100ට 100 free application එකක් නෙමෙයි. ඒත් ඔයාලට පළවෙනි video තුන මේකෙන් export කරන්න පුළුවන්. දුක් වෙන්න එපා. ඔයාලට ඕනේද මේ app එකේ අර වගේ APK file එක ඕන නම් link එක description එකේ තියෙනවා. ගලුවොත් හම්බ වෙයි.
ඒත් ඔයා ප්‍රොෆෙෂනලි වීඩියෝ එඩිට් කරන්න ආසයින YouTube videos දිගටම කරනවා නම් මේ ඇප්ලිකේෂන් එකට ඉන්වෙස්ට් කරන්න අනිවාර්යෙන්ම ඔයාට අනාගතයේදී ගොඩක් වැදගත් වේ. ඔයාලට Adobe Premiere, Avid Media Composer softwares ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න මොනවද දැනගන්න ඕනි කියලා. ඉදිරියේදී වීඩියෝ එකක් කරලා දාන්න. දෙවෙනි ඇප්ලිකේෂන් එක Alight Motion. මේ ඇප්ලිකේෂන් එකේ විශේෂත්වය තමයි මේකේ color grading tool එක. ඔයාගේ වීඩියෝ එක හොඳට ග්‍රේඩ් කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක හරහා. හරි, අපි යමු ඇප් එකට. මේ ඇප් එක ඕපන් කරපු ගමන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දකින්න ලැබේ. වීඩියෝ එක එඩිට් කරන්න, ප්‍රොජෙක්ට් එක ඕපන් කරන්න මෙන්න මේ ප්ලස් අයිකන් එක ටැප් කරන්න. ටැප් කරලා ප්‍රොජෙක්ට් නේම් එක දෙන්න. ඊට පස්සේ ප්‍රොජෙක්ට් රේෂියෝ එක තෝරන්න පුළුවන්. 16:9 තියෙනවා. 9:16 තියෙනවා. මේක හොඳයි ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරිස් එඩිට් කරන්න. අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න. 1:1 තියෙනවා. ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් වලට, IGTV වැඩවලට මෙන්න මේ ප්‍රීසෙට් එක හොඳයි. 4:3 තියෙනවා. මෙතනින් පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ රෙසලූෂන් එක සෙට් කරන්න. ක්‍රියේට් බටන් එක ටැප් කළා ඊළඟට මොකද කරන්න කියලා බලමු. පල්ලෙහා තියෙන ප්ලස් අයිකන් එක ටැප් කරන්න. ඔයාගේ මොබයිල් ලයිබ්‍රරි එකේ තියෙන එඩිට් කරන්න අවශ්‍ය කරන වීඩියෝ එක ලෝඩ් කරන්න. ලෝඩ් කරාට පස්සේ ඔයාට මේ ඇප්ලිකේෂන් එකේ ඔයාට පේනවා ඇති හරි සරල ස්මූත් ප්‍රිවියු එකක් දෙනවා. ෆ්‍රේම් බයි ෆ්‍රේම්. මේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් ප්‍රිවියු එක වටිනවා වීඩියෝ එක හරි තැනින් කපන්න. වීඩියෝ එඩිට් කෙනෙක්ට වැදගත් වෙන දෙයක්. ඉතින් මේ ඇප් එකේ යට කොටසේ තියෙනවා බේසික් එඩිටින් ටූල්ස් ටික. අපි ඒ ටික දැන් බලමු. මේකෙන් පුළුවන් ඔයාගේ වීඩියෝ එක ස්ප්ලිට් කරන්න. ඔයාගේ ක්ලිප් එක ට්‍රිම් හරි එක්ස්පෑන්ඩ් හරි කරන්න පුළුවන් මෙන්න මෙතනින් අල්ලලා පොඩ්ඩක් ඩ්‍රැග් කරලා. ඔයාට මේ ක්ලිප් එකේ මෙන්න මේ ඉස්සරහ ටික එපා නම් ඔයාට පුළුවන් මේ ටූල් එක හරහා ඒ ටික අයින් කරලා දාන්න. මෙන්න මේ වගේ. එඩිට් කරන්න බය වෙන්න එපා. වැරදුනාට අවුලක් නැහැ. මේකේ තියෙනවා අන්ඩෝ ටූල් එක. මේක වැදගත්ම දේ. කලර් ග්‍රේඩින් ටූල් එක අපි දැන් බලමු. මේක යන්න තියෙන විදිය පොඩ්ඩක් වෙනස්. අපි බලමු. යන්න ඉෆෙක්ට් වලට, ඊට පස්සේ ඇඩ් ඉෆෙක්ට්ස් ටැප් කරන්න. ඊට පස්සේ මේකේ ඔප්ෂන් ටිකක් පෙන්නුම් කරයි. මෙතන තියෙනවා ඩ්‍රෝවිං, කලර් ඇන්ඩ් ලයිට්, ඊට පස්සේ බ්ලර්, ඊට පස්සේ මේක ස්පෙලින් අමාරුයි, ඩිස්ට්‍රෝෂන්, 3D, මූව් ඇන්ඩ් ට්‍රාන්ස්ෆෝම්, රිපීට්, හොඳම දේ මැට් මාස්ක්. මෙතනින් ඔයාගේ වීඩියෝ එක කී කරන්න පුළුවන්. කී කරනවා කියන්නේ මොකද්ද? ඔයාගේ වීඩියෝ එකේ බෑග්‍රවුන්ඩ් එක සොලිඩ් ග්‍රීන් බෑග්‍රවුන්ඩ් එකක් නම් මේ ඇප්ලිකේෂන් එකේ ක්‍රොම කී එක හරහා ඒ ග්‍රීන් බෑග්‍රවුන්ඩ් එක අයින් කරලා ඒ වෙනුවට ඔයාට වෙන බෑග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. ලිසිනේ. හරි, ආපහු යමු කලර් ග්‍රේඩින් ටූල් එකට. ටැප් කරන්න මෙන්න මෙතන කලර් ඇන්ඩ් ලයිට් සෙක්ෂන් එක. ඉතින් මේ වීල් එක ඩ්‍රැග් කරලා ඔයාගේ වීඩියෝ එකේ කලර් ලුක් එක වෙනස් කරන්න පුළුවන්. වීඩියෝ එකට හොඳ මූඩ් එකක් දෙන්න පුළුවන්. ට්‍රයි කරන්න. තව ඔප්ෂන් ගොඩක් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ. ඉතින් හැමිට මේක ඉන්ස්ටෝල් කරලා ට්‍රයි කරලා බලන්න. හැබැයි හිතන තරම් ගණන් වැඩි නැහැ මේ ඇප්ලිකේෂන් එක. වියදම් කරන්න ගොඩක් සල්ලි නැත්තම් මේ ඇප්ලිකේෂන් එක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. Not sponsored. මේ ඇප්ලිකේෂන් එකේ අර වගේ APK ෆයිල් එක ඕන නම් ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. ඉතින් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ ඇප්ලිකේෂන් දෙක තමයි ඔයාලා දන්න කිනෙමාස්ටර්, පවර් ඩිරෙක්ටර් ඇප්ලිකේෂන් දෙක. ඉතින් මේ දෙක හොඳම ඇප්ලිකේෂන් දෙකක්. ඉතින් මේ ඇප්ලිකේෂන් ගැන ඔයාලට වීඩියෝ එකක් ඕන කමෙන්ට් කරන්න. පවර් ඩිරෙක්ටර්, කිනෙමාස්ටර් සොෆ්ට්වෙයාර් දෙකම ඇප් ස්ටෝර් එකේ තියෙනවා. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් වල ඔයාලට අර ලින්ක් එක ඕනේ නම් ඒකක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ තමයි මම දන්න විදිහට ස්මාර්ට් ෆෝන් එකක් හරහා වීඩියෝ එඩිට් කරන්න හොඳම ඇප්ලිකේෂන් හතර. ඉතින් වැඩේ හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මම සුමා. කන්ටෙන්ට් කරන, කන්ටෙන්ට් බලන හැමෝටම ජය වේවා.